නිරෝෂන් මේ කොතලාවල පනතටෙහි ඒකාබද්ධ මධ්‍යස්ථානය කියන එකට එන්නේ ඔබ වරාය නියෝජනය කරමින් එහෙමද? ඒතර වරාය වෘත්ති සමිතිය. මොකද්ද මේ වරාය වෘත්ති සමිතියක් එක්ක මෙතන තියෙන සම්බන්ධය? පැහැදිලිව මේ මේක ශිෂ්‍යයන්ගේ වැඩක් නෙමෙයි. මොකද අපි වරාය වැඩ කරන සේවකයෙකු විදිහට අපි දන්නවා ඉතිහාසයක් පුරා මේව ඇතුළේ හොරකම් වෙනවා, වංචා වෙනවා, දූෂණ වෙනවා. ඒවට එරෙහිව අරගල තියෙනවා. ඔබ දන්නවා නැගෙනහිර පරයන්ත රැකගෙන ඉන්නවා මහ දෙවන් සටනක් කරා. ඒ මේ රටට මේ රටේ සම්පත් අපේ දේවල් නැති වෙනවට විරුද්ධව සටන් කරා. ඒ අපි නිදහස් අධ්‍යාපනයේ ලබලා තර්ක විතර්ක කරලා අධ්‍යාපනය හරහා ආපු මිනිස්සු. හැබැයි මේ වෙන්නේ යන්නේ මොකද්ද? මේ කොතලාවල පනත හරහා වෙන්නේ යන්නේ තනිකර මිලිටරිකරණය. අධ්‍යාපනයේ මිලිටරිකරණය කරාම පස්සේ අර තර්ක විතර්ක නැහැ. වෙන දෙයක් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න තියෙනවා. ඒ නිසා අපි එකට සූදානම් නැහැ. මොකද අපි දන්නවා මේවා රැකුනේ නිදහස් අධ්‍යාපනයේ පුරවැසියේ විදිහට අපි නිදහස් අධ්‍යාපනය ලැබු මිනිස්සු විදිහට තමයි අපි මේවට ආදරය කරන්නේ. හැබැයි මේ එන්නේ එන පනතහරා වෙන්නේ මොකද මේ නිදහස් අධ්‍යාපනයෙන් තර්ක විතර්ක කරන ස්වේච්ඡාවෙන් සුවාදීනව හිතන චින්තනධාරීන් වෙනුවට යස් සර් හරි සර් ඕකේ සර් කියන පිරිසක් තමයි ගොඩ නැගෙන්නේ. අපි ඒකට විරුද්ධයි. ඒ නිසා මේවා රැකෙන්න නම් තර්කානුකූල මිනිස්සු වෙන්න ඕන. ඒ වෙනුවෙන් අපිට අරගලයක් තියෙනවා ශිෂ්‍යයන්ට වගේම වැඩ කරන මිනිස්සු විදිහට අපිට අරගලයක් තියෙනවා මේවා රැක ගැනීම වෙනුවෙන් හෙට දවසේ වෙනුවෙන් අරගලෙට තමයි අපි ආවේ. හරි. ඔබ එක වෙලාවක වරායේ නැගිනීර පරයන්තේ බේරා ගන්න සටනේ පෙරමුණේම ඉන්නවා. හරි. අපි දැක්කා. එතනදී දැන් වරායේ බේරාගත්ත කියලා එකක් තියෙනවනේ. නමුත් අනිත් පැත්තට හිතෙන්නේ නැද්ද දැන් මේ 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 ලංකාවේ කොහොමත් අධ්‍යාපනයේ එළියට ගොඩාක් සල්ලි ප්‍රමාණයක් එළියට යනවා මේක විකිනෙනවා දරුවෝ සෑහෙන ප්‍රමාණයක් එළියට ගිහිල්ලා ඉගෙන ගන්නවා ඒ අය ආපහු මේ සිස්ටම් එක ඇතුළටම එනවා. මේක මේක ලංකාවේ අපිත් බංග්ලාදේශය නේපාල් බංග්ලාදේශ මේ වගේ මේ අපේ කලාපේ බොහෝම පල්ලෙහා මට්ටමේ තිබුණ රටවලුත් අධ්‍යාපනය විකුණන තැනකට සහ අධ්‍යාපනය හම්බ කරන තැනකට ඇවිල්ලා තියෙද්දි ඇයි අපිට විතරක් ඒක නරක කියලා හිතෙන්නේ නැද්ද? ඇයි අපි අධ්‍යාපනය විකුණන්නේ? ඇයි අපිට රජයක් විදිහට බැරි අධ්‍යාපනය ලබා දෙන්නේ? රජයේ වගකීමක් තමයි මේ සියලු දෙනා අධ්‍යාපනය ලැබෙ. කාට හරි පෞද්ගලික වුමනාවක් තියෙනවා නම් නැහැ අපිට රජයේ අධ්‍යාපනය අවශ්‍ය නැහැ. අපි පෞද්ගලික අංශයෙන් ලබා අධ්‍යාපනය ගන්න ඕන කියලා ඒක ප්‍රශ්නයක් නෙමෙයි. රජයේ අධ්‍යාපනයේ ක්වොලිටි එක සම්බන්ධ ප්‍රශ්නද? දැන් මේ ජොබ් මාකට් එකට එහෙම නැත්නම් වුමනා විදියට ලෝකයේ තියෙන මේ මේ රැකියාව වෙළඳ පොළට හරියන විදියට අධ්‍යාපනය හදන්න නැති හින්දා ඒක වෙනස් කරගන්නව නෙවෙයිද මේ? නැහැ ප්‍රශ්නේ තියෙන රජයේ අධ්‍යාපනයේ වෙන් කරන මුදල් ප්‍රමාණය වාර්ෂිකව අඩු කරනවානේ. ඒ රජයේ උපක්‍රමය. එක පැත්තකින් පෞද්ගලික අංශයේ දියුණු කරන්න නැත්නම් පෞද්ගලික අංශයේ පැත්තට සේවක ඒ කියන්නේ ජනතාවට යොමු කරන ගමන්ම අනිත් පැත්තෙන් කරන දේ තමයි කප්පාදු කරනවා. ඒ කියන්නේ අධ්‍යාපනය පැත්තෙන් විශේෂ ධාරා පැත්තෙන් සියල්ල කප්පාදු කරමින් ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? අද මේ තියෙන தත්ත්වය තමයි ඔවුන්ට වුමනා දේ තමයි සිද්ධ වෙන්නේ. ඒකටයි අපි විරුද්ධ. හරි. අශෝක මහත්තයා, අශෝක රංගවල, ඇයි ඔබ මෙතෙන්ට ආවේ? මොකද්ද මෙතන ඔබට තියෙන සම්බන්ධය? මම රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංගමේ ජාතික සංවිධායක විදිහට තමයි අද මෙතන නියෝජනය කළේ. අපි එදා සයිටම් අරගලය, ඒ කියන්නේ රජයේ වෛද්‍ය පීඨ ක්‍රියාත්මක කිරීම පවතින අවස්ථාවක පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් මේ රටේ ස්ථාපිත කරන්න හිටපු පාලකයන් රනිල් වික්‍රමසිංහ, මෛත්‍රීපාල සිරිසේරලා කැසකවද්දී ඒකට එරෙහිව රජයේ වෛද්‍ය පීඨවල දරුවෝ එළියට බැහැලා ඉන්නේදී සමස්ත විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් ඒකේ පෙරමුණු බලකායක් විදියට පාරේ බැහැලා කඳුළු ගෑස් කමින් ගුටි කමින් ඉදිරියට යද්දී අපි දැක්කා දරුවෝ හුදකලා කරන්න හොඳ නැහැ. අපි ඉගෙන ගන්න කාලේ අපේ දෙමව්පිය අපි කරන්නේ මොනවද කියලා දැනගෙන හිටියේ නැහැ. ඒක නිසා මහා දැවැන්ත ජීවිත ගණනාවක් අපෙන් අහිමි වුණා. අන්නේ අනතුරු අපේ ශිෂ්‍යයින්ටත් අපි දැක්කා. ඒක නිසා අපි කිව්වා දරුවනේ උඹලගේ එක ජීවිතයක්වත් බිලි ගන්න අපිට දෙන්නේ නැහැ. අපි අද්දකීම් තියෙන මිනිස්සු. ඒක නිසා අපි පාරට උඹලත් එක්ක අත්වැල් බැඳගෙන එනවයි කියලා ලංකාවේ පළවෙනි වතාවට ශිෂ්‍යයන්ගේ දෙමව්පියත් අරගලට එකතු වුණා. හරි. දැන් ඔබ සයිටම් එක මතක් කරපු නිසා මට මේ ප්‍රශ්නේ එන්නේ. දැන් සයිටම් එක පටන් ගත්තේ 2010 15 ආණ්ඩුවේ. හැබැයි ඕගලොන් ඕක සයිටම් හොඳ නැහැ කියලා එළියට බහින්නේ 2015ට පස්සේ. එතකොට ඇයි ඊට කලින් මේක මේ මේ වෙනුවෙන් හඩක් නැගුවේ නැත්තේ? ඇත්තෙන්ම අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතියෙන් දරුවනුත් වෛද්‍ය පීඨවල දරුවනුත් තනිතනියෙන් මේ අරගලයේ දිගටම ගෙනාවා. ජනතාවට කෑ ගහලා කිව්වා අපිට ඉගෙන ගන්න තියෙන අයිතිය තමයි මේ පාලකයා ඩැහැ ගන්න හදන්නේ කියලා. හැබැයි මේක ජනතාවට එහෙම ඇහුම්කන් දෙන්න පුළුවන් කමක් ලැබුණ නැහැ. ඉතිහාසයේ ශිෂ්‍යව නිකන් අරගල කරනවා සටන් කරනවා එහෙම ආකල්පකින් තමයි අපේ රටේ ජනතාව බැලුවේ. අඩුම තරමින් පාර යද්දී ශිෂ්‍ය කරන පිකට් එකකින් පොඩි වෙලාවක් පාරේ ඉන්න සිද්ධ වූ පුද්ගලයා පවා කියන්නේ ශිෂ්‍යයින්ට විරුද්ධව දෝෂාරෝපණය කරන්න තිද්ධ වුණේ. අපි බැලුවා මේ ශිෂ්‍යයින්ගේ දෙමව්පියෝ විදිහට මේක මෙයිට වඩා බලන්න පුළුවන් ක්‍රමයක් නැද්ද? ඇයි ශිෂ්‍යව මෙහෙම පාරේ අරගල කරන්න කියලා අපි සොයා බැලුවා. එතකොට අපි දැක්කා ඉතිහාසය තුල අපි ඉගෙන ගන්න අවධියේදී
ඒ අධ්‍යාපනයට කනකොකා හඳද්දී අපි දෙමව්පියන්ට හොරෙන් ගිහිල්ලා අපේ අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරපු බා අපිට මතක් වුණා. එහෙමනම් ඇයි අපි අද මේ දරුවන් තනියෙන් මේ කරන අරගලය හරියට විග්‍රහ කරගෙන මේ දරුවන්ට සහයෝගය දෙන්නේ කොහොමද මේ නිදහස් අධ්‍යාපනය ලබා ගන්න. ඔවුන් කරන්නේ අරගලය ඔවුන්ට කරන අරග ඔවුන් ජයග්‍රහණය කරන්න නෙමෙයි ඊළඟ පරම්පරාවට ඉතු කරන්න. අපි එදා අපි ඊළඟ පරම්පරාවට ඉතුරු කරලා තිබ්බනම් යම් දෙයක් අද දරුවනුත් ඒ විදිහට කරද්දී ඇයි මේකට දෙමව්පිය එකතු වෙන්නේ නැත්තේ රටේ ප්‍රගතිශීලී මිනිසුන් එකතු වෙන්නේ නැත්තේ උත්සව සමිතිය එකතු වෙන්නේ නැත්තේ මොකද කියලා අපි හොයා බැලුවා. අන්න එතෙදි තමයි අපි දැනගත්තේ ශිෂ්‍යෝ තනියෙන් මේක කරලා හරියන්නේ නැහැ. එක්තරා මොහොතකදී සයිටම් සටන උස්සන්න වෙදි තමයි අපි රටේ ජනතාව විදිහට පුරවැසියන් විදිහට ලැබිලා උත්සව සමිතියත් එකතු කරගෙන මේක කරන්න ඕනේ කියලා හැඟීම ආවේ. එහෙම නැතුව මම මෙහෙම එකක් කිව්වොත් ඒ කියන්නේ 2015 කාලේ තිබුණ වටපිටාව ඒ කියන්නේ එළියට බැස්සොත් පොඩි අනතුරුදායක තත්ත්වය වැඩි වෙන හින්දා ඕගොල්ලෝ එළියට ආවේ නැද්ද? එහෙමම කියන එකත් මට්ටමකින් අපිට පිළිගන්න සිද්ධ වෙයි මනතුරක් තියෙනවායි කියලා හිතාගෙනද කියලා. නමුත් ඊට එහාට ගියේ මේක ජනතාව දැන් අද බහැලා තියෙන්නේ. ඉතාමත් මේ හමුදා පන්නේ වැඩ කරද්දි ජනතාව බය නැතුව පාරට බහිනවනේ. පාරේ අරගල කරනවා. ඒකෙදි අත් දෙකෙන් කකුල් දෙකෙන් ස්වාමින් වහන්සේලා උස්සගෙන යනවා. ආ වයසක සීයලා උස්සගෙන යද්දි ජනතාව පාරේ අරගල කරනවා. ඒ වගේම අපි දැක්ක වරායේ සටනේදී මේ නිරෝෂන් සහෝදරලා පාරට බැහැලා අරගල කරද්දි ඒ වගේම කණජ තෙල් සටනේදී සේවකීන් අත් දෙකෙන් උස්සලා ට්‍රක් වලට පටවගෙන අරගෙන යද්දි හැබැයි ජනතාවට හරියට තීරුම් ගන්න පුළුවන් වුණොත් මේ මර්ධනකාරී දේවල් එක දෙයක් අහන්න නැතුව තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙරට එනවා. මේකේ තියෙන ඛේද වාචකය තමයි ජනතාවට මේ සිදු කරන දේ පැහැදිලි කරලා දෙන්නේ නැහැ කවදාකවත් පාලකයෝ. ඒක පැහැදිලි කරලා දෙන එක බලවේගයක් තමයි ශිෂ්‍යෝ. ශිෂ්‍යෝ පැහැදිලි කරලා දෙනවා අනාගතයේ අනතුරු සම්බන්ධව. මොකද වැඩිහිටියන් වන දෙමව්පියන්ට හෝ වෘත්ති සමිති වලට ඒ වගේන බලබලා ඉන්න වෙලාවක් නැහැ. තමන්ගේ වෘත්ති අරගල තියෙනවා. තමන්ගේ ශේෂ්ත්‍රය අලකර තියෙනවා. දෙමව්පියන්ට තියෙනවා දරුවන්ට අධ්‍යාපනය වෙනුවෙන් කරන්න තියෙන දේවල් බොහෝ තියෙනවා. ඒ වගේම ඉඩකඩම් ප්‍රශ්න වෙනකුත් ප්‍රශ්න ගණනාවක් ඉන්නේ. මෙහෙම දෙයක් අහන්න ඕනේ. දැන් ඔබේ වයසයි ඔබේ කාලයයි ඔබේ අධ්‍යාපනයයි එක්ක වටපිට ගත්තාම දවල පත්‍රිකා වෙන වෙලාවෙත් ඔබ මේ රටේ හිටියා. රයිට්? මේ රටේ මේ එක්ක ශිෂ්‍යකේ කාලේ මං හිතන්නේ. ඔව්. එතකොට ඒකට හිටියේ ඒකටත් විරුද්ධව මේ රටේ ගොඩක් අරගල කෙරුණා මිනිස්සු ශිෂ්‍යෝ ගොඩාක් ජීවිත පරිත්‍යාග කෙරුවා දවල පත්‍රිකාවෙන් මේ නිදහස් අධ්‍යාපනය බේරගන්න. එතකොට ඒ දවල පත්‍රිකාවයි මේ කොතලාවල පනතයි අතර ඔබ දකින වෙනස මොකද්ද? ඊට වඩා මේක දරුණුද මේක හොඳයිද? ඇත්තෙම එදා දවල පත්‍රිකාව තුළ මේ රටේ ශිෂ්‍යයෝ තමන්ගේ කිසිදු ගැන දෙයක් ගැන හිතන්නේ නැතුව තමන්ගේ අනාගතය ගැන පවා හිතන්නේ නැතුව අනාගතයේ තමන්ගේ රැකියාව පවා හිතන්නේ නැතුව ශිෂ්‍ය සියලු දෙනාම එකතු කරගන්න මේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරේ සමත් වුණා. ඒකට යම් දායකත්වයක් ලබා දෙන්න හැකියාව ලැබීම පිළිබඳව මම සතුටටපත් වෙනවා. හැබැයි ඒ සියලු දේවල් කළේ අපි දෙමව්පියන්ට හොරෙන්. මොකද එදා දෙමව්පියෝ මේක දැනගෙන තිබුණේ පාලකයා කවලා තිබුණේ මේ ශිෂ්‍යයන්ගේ මුරණ්ඩුකමට ශිෂ්‍යයන්ගේ හිතුවක්කාරකමට මේක කරනවායි කියලා. දෙමව්පියෝ දැනගත්තොත් අපිට විරුද්ධව දෙමව්පියොත් අපිට විරුද්ධව මේ කටයුතු කරනවා. ඒක නිසා අපිට මේවා රහසිගත තත්වයන් අතර තමයි එහෙම දේවල් වලට සහයෝගය දෙන්න සිද්ධ වුණේ. ඒක තමයි අපි දැක්කේ. අපි අවබෝධ කරගත්ත දේ තමයි ශිෂ්‍යෝ මේක රහසිගතව කරන්න ගියොත් ඔබතුමා කිව්ව විදිහටම දැවැන්ත ශිෂ්‍යයන්ගේ ජීවිත අහිමි වෙනවා. ඒක නිසා අපිට සිද්ධ වුණා ශිෂ්‍යයන් උඹලාගේ ජීවිත බිලිගන්නව නම් පාලකයා අපි ඉස්සරහට ගිහිල්ලා කිව්වා අපේ ජීවිත ගණනෙලා අපි ජීවිතේ තුනෙන් දෙකක් ගෙවලා ඉවරයි අපේ ශිෂ්‍යයන්ට ඉගෙන ගන්න තියෙන අයිතිය තහවුරු කරලා දෙන්න මේ රටේ අනාගත પરම්පරාවට තියෙන අයිතියින් තහවුරු කරලා දෙන්න ඒක වෙනුවෙන් අ르ගල කරන්න කියලා. අන්න ඒක තමයි මේකේ තියෙන වෙනස. හරි, බොහොම ස්තුතියි. නිරෝෂන් මම අවසාන වශයෙන් දැන් ඔබ මේ මෑත කාලේ තිබුණ වෘත්තීය අ르ගලවල බොහොම ජයග්‍රාහී පුද්ගලෙක්. ඈ මම එහෙම කියන්නම්. මොකද බොහොම සටනක් ජයග්‍රහණය කරලා බොහොම එහෙම ඉන්න වෙලාවක දැන් මේකට ආවේ ඔබ හිතනවාද මේකත් ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා? මම හිතනවා අනිවාර්යයෙන් පුළුවන් කියලා. ඒකට අවශ්‍ය සාමූහිකත්වය. මම හිතන්නේ ඒක අද දවසේ අපි ගොඩ නැගුවා. මම හිතන්නේ ඉතිහාසයේ ශිෂ්‍යෝ තමයි තමුන්ගේ භූමියේ සටන් කරේ. අද ශිෂ්‍යොත් අමතර වෘත්ති සමිති එකතු වෙලා තියෙනවා. බහුජන සංවිධානය එකතු වෙලා තියෙනවා. සිවිල් සංවිධානය එකතු වෙලා තියෙනවා. ඒ කියන්නේ මීට කලින් ශිෂ්‍යෝන්ට එහෙම වෘත්ති සමිති සහ දේවල් එකතු වෙච්ච අවස්ථාවල් හරි අඩුයි. අඩුයි අඩුයි අඩුයි. නමුත් මේ වෙලාවේ පුළුල් විදිහට ඒ දායකත්වයේ මැදිහත්වීම තියෙනවා. දැන් ඇත්තටම වෙනස් වීම් ගොඩක් වෙලා තියෙනවා. ඒක සතුටට කරුණා. හරි. ඒ කියන්නේ ඔබලා කරන්නේ මේ ජනතාව දැනුවත් කරමින් අනිත් වෘත්තීය සමිතිය අනිකුත් සංගම් සියලු දේ එකතු කරගෙන ඒකාබද්ධ වෙලා තමයි පක්ෂපාත ભેදවලින් තොරව ඒකාබද්ධ වෙලා තමයි එක කණ්ඩායමක් හැටියට මේකට ෆයිට් කරනවා. හිතනවද මේක දිනන්න පුළුවන් කියලා? මං හිතනවා පැහැදිලිව දිනන්න පුළුවන්. මොකද මේ මිලිටරි කේස් එකක් නේ තියෙන්නේ මෙතන මිලිටරි එකත් එක්ක තමයි හැප්පෙන්න තියෙන්නේ නිරෝෂ. 15 ට ඉස්සෙල්ලා තිබුණේ මිලිටරි කනේ තමයි. ඒක නව හැඩයකින් අලුතෙන් ඇවිල්ලා තියෙනවා. ඒක නිසා අපි වෘත්තීය සමිතිය විදිහට ටෙම්පරාදු වෙච්ච බලවේගයක්.
එනිසා ආණ්ඩුව මොන මොන සෙල්ලම් දැම්මත් අපිට ශක්තිය තියෙනවා ධෛර්යය තියෙනවා ඔවුන්ගේ උපක්‍රම පරාජයටපත් කරලා ජනතාව ජයග්‍රහණ ගේන්න. එනිසා මේක ජයග්‍රහණය කියලා වර කරන්න අපි ශක්තිය තියෙනවා. බොහොම ස්තුතියි.